1971 කියන්නේ ලංකාවේ දිනදර්ශනයේ තවත් එක් දිනයක් පමණක් නෙවෙයි. අපිට දින ගොඩක් එනවා, දින ගොඩක් යනවා. ඒ දින අතර නොමැකෙන සටහන් තියෙන බර මුද්‍රා තියපු තව දින කීපයක් තියෙනවා. ඒ දින අතරින් එකක් හැටියට ලාංකීය මහා සමාජයට දැවැන්ත ජයග්‍රහණ වලට පාර කපපු ඒ අධිෂ්ඨානීය සභයපු ඒ තමන්ගේ දේශපාලන දර්ශනයේ ඒ උතුංග අරමුණ ඉහිලින්ම රැකපු දිනයක් බවට අපිට විතරක් නෙමෙයි අද ලංකාවේ අනිත් දේශපාලන පක්ෂ විචාරකයන්ට පවා අමතක කරන්න බැරි දිනයක් හැටියට සටහන් වෙන දිනයක් අප්‍රේල් මාසේ පාගිය 1971 ඒ දැවැන්ත නැගිටීමට උර දීලා තමන්ගේ ඇස් ඉස් ලේමස් විතරක් නෙමෙයි එක් වරක් පමණක් ලැබෙන ජීවිත කුසුම පවා මේ මහ පොළව වෙනුවෙන් හෙට නූපන් දරුපරපුර වෙනුවෙන් පරිත්‍යාග කරපු උදාරතර අරමුණු සහිත සත්ත්ව කොට්ටාසයක් සමරන්න තමයි අපි හැමදෙනාම මේ ඒකරාශි වෙලා ඉන්නේ. අපි විවිධ අවස්ථාවල මේ අකණ්ඩව අත්හරින්නේ නැතුව අනුල්ලංඝනීය කටයුත්තක් හැටියට සමහර විට පුංචි කාමරයක තමන්ගේ හදවතින් පමණක් සමහර වෙලාවක ඝන කැලෑවක ගල් ගුහාවක එහෙම නැත්නම් පිටරට කුඩා කාමරයක එහෙම නැත්නම් මහා පිට්ටනියක මහා ශාලාවක විවිධාකාරයේ අපි මේ සැමරුම සෑම වසරකම අකණ්ඩව අනුල්ලංඝනීයව පවත්වාගෙන යනවා. අද දවසේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපේ ප්‍රධාන ලේකම් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විජිත හේර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් උත්තරම දිස්ත්‍රික්කයේ එවැගේම විමල් රත්නායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අද මේ ගාල්ලි බද්දකම නගර ශාලාවේදී අපි පෙළ ගැහිලා ඉන්නේ යන්නේ අරමුණ වෙනුවෙන් ඒ අරමුණ සිහිපත් කිරීම සඳහා. අපි දන්නවා අපි අහලා තියෙන විමුක්ති ගීයක තියෙනවා ඉපිද මැරෙන මිනිසුන් අතර අපවන සබද ඔබෙනි පාලකුවේ පණ ලැබුවේ මේ දෙරණ නිසා මේ ලාංකීය මාතාව ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත් වෙන ඉන්නකොට ඒ ජනතාව අසරණ භාවයෙන් අසරණ භාවයට පත් වෙනකොට අන්‍ය සඳහා කළ හැකි කළ යුතු දේ වෙනුවෙන් මේ මහා දේශපාලන ව්‍යාපාරයේ ගොඩනගලා අන්න ඒ නිසාම තමන්ට වද වේදනාවන්ට ලක් වෙන්න සිදු වෙලා හැබැයි පක්ෂය බේරාගෙන අද දවසේ ලංකාවට මග කියන ලංකාවේ අනාගත ඉරණම බාරගන්න දැවැන්ත පක්ෂයක් බවට පරිවර්තනය කරන්න ඒ ශක්තිය ධෛර්යය ඒ වීරිය ලබා දීපු උත්තුංග අරමුණු සහිත මානව ප්‍රජාවක් සීකරන තමයි අපි පෙරගෙන්නේ. අපි දන්නවා ඔවුන්ට මේ තැනට ඇවිල්ලා පහනක් පත්තු කිරීමෙන් මල් කලබක් තැබීමෙන් පමණක් ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න බෑ. හැබැයි අපි සතුටු වෙනවා විශේෂයෙන්ම ඔවුන්ගේ අරමුණ අපේ දැක් ඉස්සරහා යථාර්ථයක් වෙන සමීපතම කාල පරිච්ඡේදයකට අපේ දේශපාලනය ගමන් කරලා තියෙනවා. මම හිතන්නේ ලබන අවුරුද්ද වෙනකොට අපි ඔවුන්ට සමරන්න වෙන්නේ අපේම ආණ්ඩුවක් ඇතද කියලා අපිට දැඩි විශ්වාසයක් දැඩි සහතිකයක් අපි හැමදෙනාටම තියෙනවා. ඒක තමයි මං හිතන්නේ ඔවුන්ට කරන්න පුළුවන් උපරිම උපහාරය උපරිම දේ කියලා අපි විශ්වාස කරනවා. අපි පහනක් දැල්වීමෙන් නැත්නම් හදවතින් සිහිපත් කිරීමෙන් නැත්නම් මල් කලබක් තැබීමෙන් ඔබට ගිහිල්ලා ඔවුන්ගේ ඒකායන පරමාර්ථය උනේ මේ ගඳ ගහන දූෂිත සමාජ ක්‍රමය වෙනස් කරලා මල් පිපෙන සුවඳ හමන නව ප්‍රභාෂර රටක බලාපොරොත්තුෙන් තමයි ඔවුන් ඇස්ස් මස්ලේ විතරක් නෙවෙයි ජීවිත පවා පරිත්‍යාග කළේ. ඉතින් ඒ සටන නොහැර ඉතාම දුක්ඛිත තත්ත්වයන් යතරේ මේ ඉදිරියේ ඉන්න ඔබ ඒ දජය අරගෙන ඇවිල්ලා අද මහා ජන බලකායක් ගොඩනගලා මහා ජන ව්‍යාපාරයක් ගොඩනගලා ඒ ව්‍යාපාරයට බලය ගන්න ඔන්න මෙන්න අවස්ථාවක තමයි අපි මේ 53 වෙනි අප්‍රේල් සමරුව පවත්වන්නේ. අපි හිතනවා ඔවුන්ට කරන්න පුළුවන් උපරිම ගෞරවය තමයි ඔවුන්ගේ උත්තුංග අරමුණු
අභිමතාර්ථ යථාර්ථයක් බවට මේ මහ පොළොව තුළ පත් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් සියලු සුබදායි දේවල් නිර්මාණය වෙනවා. මා ජන ව්‍යාපාරයක් නිර්මාණය වෙලා තියෙනවා. අද රටේම විශ්වාසය බවට ඒ වුන් පැල කරපු රෝපණය කරපු ඉතාම කුඩා වෘක්ෂය මහා දවන්ත වෘක්ෂයක් නෙමෙයි වනස්පතියක් වෙලා මුළු ලංකාවටම සෙවන දෙන සිසිලස දෙන දවන්ත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ ඒ උතුම්ග අරමුණ වෙනුවෙන් මේ ශාලාවට පැමිණිච්ච ඔබ හැමදෙනාම පිළිගැනීම පැමිණීම තමයි මගේ යුතුයකම බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම මේ සඳහා පැමිණි අද මුඛ්‍ය දේශනය සඳහා පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල බලමණ්ඩල සභික එවැගේම ජාතික සංවිධායක ආදරණීය විමල් රත්නායක සහෝදරයා දැරේ සහෝදරත්වයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම වේදිකාවේ ඉන්න අපේ හඳුන්වන්නේ නැති සහෝදරයා ගිනදාස කිතුලකොට සහෝදරයා නියන් ගලප්පති සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න අපේ සහෝදරයා සහෝදරවරු එවැගේම සමන්මලී සහෝදරිය සහෝදරිය සරෝජා පෝල්රාජ් සහෝදරිය ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාමත් එවැගේම මේ ස්ථානට සම්බන්ධ වෙන ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරයන් ඇතුළු සියලු දෙනාමත් ගෞරවයෙන් පිළිගනිමින් ඒ උතුම් ගාර්මණ ජයග්‍රහණය කරන්න ඔබ හැමට ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීරය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා දෙවිනි ස්තුති. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.